හලෝ කොහොමද ඉතින් ඕගොල්ලන්ට ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කීප දෙනෙක් කියලා තිබ්බා මෙන්න මේ coin w exchange එකේ වීඩියෝ එකක් කරන්න කියලා withdraw ගන්න විදිය. ඉතින් මයිකට withdraw වීඩියෝ එකක් තමයි අද ඕගොල්ලන්ට ගේන්නේ. සහ මේකේ පොඩි පොඩි කරුණු වගේකුත් තියෙනවා ඕගොල්ලන්ට මතක් කරන්න. හරි. ඉතින් මේක බලන්නේ අලුත් කෙනෙක් නම් තාම මේ coin w exchange එකේ account එකක් හදලා නැත්නම් Account a Kadaganda, then new users letter in the methaning, make a click curla, KYC curla, a commodity complete to now, and make a click curla, all the Puluan, bonus a good labaganda, ethana available the Bahama, water a bonus a labagana, window car and do not Pulua. Ethan may be theatre may all bonus some beno. Ethan all the men may be theatre red pack labaganda Puluan, I think, may be theatre. ඒක මෙතනින් withdraw කරන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ඔයාලා KYC එක අනිවාර්යෙන් කරගන්න ඕන මේක කරනවා නම්. හරි. ඉතින් මේක free my කරන්න තියෙන ඔයාලට ඕනනම් trading කරලා මේකේ ඔයාලා සල්ලි දාලා trading කරන්නත් පුළුවන්. මේක exchange එක Binance එක වගේම exchange එක. ඉතින් මේකේ එක එක mission තියෙනවා. ඒ mission complete කරද්දිත් ඔයාලට මෙන්න මෙතනින් තව bonus ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දවසට දවස ගානේ In a mission, the no, while a trade trading kernogotama eva complete 20. The mission all the gila meva claim kargana, all the pulua may bonus labaganda, a bonus salinut to all tie trade the napulua. I think eva game mape till game channel like a gila pen nana. May with your appe till game channel like a tavilla, may with your coin w kill a search karama. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට සතියෙන් සතියට හෝ සති දෙකෙන් දෙකට වගේ මේ විදියට බෝනස් හම්බෙනවා මේක හම්බෙන්නේ ෆ්‍රීමයි කිසිම දෙයක් කරන්නේ නැහැ ඔටෝ හම්බෙන්නේ මේකෙන් හම්බෙන බෝනස් එකෙන් අපිට පුළුවන් ට්‍රේඩ් දාලා ප්‍රොෆිට් ගන්න ඉතින් මේ විදියට මම පෝස්ට් ගොඩාක් දාලා තියෙනවා මේ ඔයාලට මේ coin w එකේ තියෙන ඉවෙන්ට් මේ විදියට ආපු බෝනස් ඔයාලට ලබා ගන්න කියලා මේ සරින් සැලේ මම දාලා තියෙනවා එන එන සැරේ ඕගොල්ලන්ට ට්‍රේඩින් කරන්න මේ විදියට ඉවෙන්ට් ආපුවම දාලා තියෙනවා මෙන්න මේ විදියට ඩොලර් 15 ඩොලර් 10 ඩොලර් 20 ඔය විදියට එක එක ගණන් එන්න පුළුවන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩ කාලෙක ඉඳන් මේ විදියට අපිට රිවෝඩ් දෙනවා ට්‍රේඩින් කරන්න ඉතින් ඒක තියෙන ලොකුම වාසියක් ඔයාලා මේකේ ඩිපොසිට් කරන්නේ නැතත් ඩිපොසිට් කරලා ගන්න අයට ලොකු ලොකු බෝනස් ගන්න පුළුවන් හෙම කරන්නේ නැති අයට මෙන්න මේ විදිහට ෆ්‍රීම බෝනස් අරගෙන ෆ්‍රීම මේක කරගෙන යන්න පුළුවන් ඔයාලට ඊට පස්සේ ඒවා ටික විඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් මම ওই කිව්වේ නොදන්න කෙනෙක්ට මොකද්ද මේ කියලා නොදන්න කෙනෙක්ට තමයි මේක පැහැදිලි කරලා දුන්නේ. හරි. එතකොට මම තව එකක් පෙන්වන්න ඕගොල්ලන්ට තව ප්‍රූෆ් එකක් මගේ ටීම් එකේ ඉන තියෙන ප්‍රූෆ් එකක්. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් YouTube එකෙත් මෙන්න මේ විදිහට සර්ච් කරාම coin w සිංහල කියලා ඕගොල්ලන්ට මගේ channel එකේ තමයි ඉස්සල්ලාම මේ coin w exchange එක ගැන ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවේ මම තමයි මේ channel එකේ තමයි මම බලපු විදිහට මට හම්බුන විදිහට වීඩියෝ එකක් දාලා තියෙන සිංහලෙම හරිද ඉතින් ඉතින් මෙන්න මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඕගොල්ලෝ මේ වීඩියෝ එකත් බලන්න අනිවාර්යයෙන්ම ඒකේ තමයි කියලා දීලා තියෙන්නේ කොහොමද මේ account එකක් හදාගෙන KYC කරගන්නේ කියලා. ඉතින් KYC කරද්දිත් අනිවාර්යෙන් advance KYC කරන්න ඕන. නැත්නම් අර bonus එහෙම ලබා ගන්න බෑ. හරි. KYC කියන්නේ මෙතන advance KYC කියන්නේ මෙන්න මෙතන මේ විදියට වැඩලා තියෙන්න ඕන advance KYC කියලා. නැත්නම් normal KYC කීදි මෙහෙම වැටෙන්නේ. ඔයාලා මේ අනිවාර්යයෙන්ම මේ ඇඩ්වාන්ස් KYC කරගන්න ඕන. එහෙම වුණොත් තමයි ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් හම්බෙන මේ බෝනස් එකත් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ට්‍රේඩින් බෝනස් උත් ඔයාලට එන්නේ අර ඇඩ්වාන්ස් KYC එක කරාට පස්සේ. ඒක අනිවාර්යයෙන්ම හැමෝම මතක තියාගන්න. මොකද සමහර කට්ටිය මේ ඇඩ්වාන්ස් KYC කරන්නේ නැතුව normal KYC කරගෙන තිබ්බා. එහෙම හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් KYC එකම කරන්න ඕන. ඉතින් ඒකේ ලොකු දෙයක් නැහැ. පොඩි දෙයක් තියෙන්නේ. පොඩි ස්ටෙප් එකක් තියෙනවා. හරි. මම එක ෆුල් වීඩියෝ එකේදී කරලා තියෙනවා මම උඩින් කාඩ් එකක් විදියටත් ඕන්නම් දාන්න
හරි මේ වෙලා තියෙන්නේ coin w exchange එකේ මට බලන්න පුළුවන් මගේ ටීම් එකේ ඉන්න කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේ විදිහට ටිකක් උඩට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටීම් එකේ withdrawal දාලා තියෙනවා 2891.3ක් ඩොලර් 2891.3ක් දැනට විඩ්‍රෝ දාපුවා. හරිද? ඉතින් ඒ මගේ ටීම් එකේ කට්ටිය විඩ්‍රෝ දාපුවා ඔක්කොම විඩ්‍රෝ දාපු ප්‍රමාණය. ඉතින් මේ විදිහට මේ ඔයාලට බලන්න බෑ මොකද මේ coin w exchange එකත් එක්ක පොඩි partnership එකක් තියෙනවා මගෙත්. ඒක නිසා තමයි මට මේ විදිහට මේ dashboard එක බලන්න පුළුවන්. මේ ඒක අදාළ නැහැ. ඕගොල්ලෝ මේ විදිහට ෆ්‍රීම මේකෙන් විඩ්‍රෝ අරන් තියෙනවා මේ ඩොලර් 2891.3ක්ම. අපි බලමු කොච්චර ප්‍රමාණයක්ද කියලා රුපියල් LKR වලට කන්වර්ට් කරලා. හරි අපි බලමු දැන් ඉස්සෙල්ලාම Binance එකට ඇවිල්ලා P2P වල කීයේද සෙල් වෙන්නේ කියලා USDT එකක්. ඉතින් buy වෙන්නේ 210න් වගේ. ඒ වගේම රේට් එකක් තමයි යන්නේ මේකෙත්. ඒ වගේම රේට් එකක් තමයි යන්නේ 310යි. අපි ඒක ගුණ කරලා බලමු. හරි. ඉතින් 2891.3යි ඒක ගුණ කරනවා. ඒක ගුණ කරනවා 310න් වගේ. අපි බලමු කොච්චර වැලියු එකක්ද කියලා. ඉතින් මෙන්න මෙච්චරක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් මගේ ටීම් එකේ කට්ටිය මෙතනින් විඩ්‍රෝ කරන් තියෙනවා. ලක්ෂ 8.96ක ප්‍රමාණයක්. ඒ කියන්නේ ආසන්නව ලක්ෂ 9ක ප්‍රමාණයක්. ඉතින් මේක ගොඩක් කට්ටිය මේක ෆ්‍රී කරන්නේ. ඕගොල්ලොන්ටත් මේක ෆ්‍රීම මේ විදියට විඩ්‍රෝ අරන් අරගන්න පුළුවන් අපේ ටීම් එකට එකතු වෙලා. හරි. හරි. ඉතින් කීප දෙනෙක් කිල් වෙලා තිබ්බ නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ ඕගොල්ලොන්ට. විඩ්‍රෝ වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා. ඉතින් අපි බලමු ඉක්මනින් කොහමද විඩ්‍රෝ ගන්න කියලා මේ එක්ස්චේන්ජ් එකේ. ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕන. ඉතින් සමහර කට්ටිය හැම එකටම විඩ්‍රෝ වීඩියෝ ඉල්ලනවා. මේ ඔයාලා මොකක් හරි දැන් එක්ස්චේන්ජ් එකක් ඔයාලා සාමාන්‍යයෙන් යූස් කරන්න බෑ මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට. එතකොට ඔයාලා මොකක් හරි එක්ස්චේන්ජ් එකක් යූස් කරනවා නම් ඒකේ ඔයාලා විඩ්‍රෝ ඩිපොසිට් අනම්ම නම් ඒ විස්තර ටික දන්නවා නම් ඔයාලට වෙන එක්ස්චේන්ජ් එකකට ගියත් ඒ සිතේම තමයි ඒ ස්ටෙප් ටිකම තමයි කරන් දිරින්නේ. ඕන්නම් ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වෙනස් වෙයි සහ යන්න තියෙන තැන පොඩ්ඩක් වෙනස් වෙයි. ওই ටික තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. එකම දේ තමයි වෙන්නේ. සහ ෆීස් අනම්ම නම් පොඩ්ඩක් වෙනස් වෙයි. ওই කැපෙන ෆීස් විඩ්‍රෝ කරද්දී ඩිපොසිට් කරද්දී ගන්න ඕන ප්‍රමාණය හැම පොඩ්ඩක් වෙනස් වෙයි. ওই ටික තමයි වෙනස් වුණොත් වෙනස් වෙන්නේ. අනිත් සියලුම දේ එකම වගේ තමයි. ඉතින් ඔයාලා වෙන එකක් යූස් කරනවා නම් ඒ වගේ වැඩ විඩ්‍රෝ ඩිපොසිට් කරලා තියනවා නම් මේ වගේ විඩ්‍රෝ ගන්න කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. ඉතින් මම මේ නොදන්න අයට නොදන්නම අයට නෙමෙයි කිව්වේ ওই විදියට කලින් එක්ස්චේන්ජ් යූස් කරලා තියෙන අයට තමයි මම කිව්වේ. හරි. ඉතින් ඒක අදාළ නැහැ. ඔයාලා ඉල්ලපු නිසා මම වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම මේ විදියට යනවා වොලට් වලට. වොලට් වලට ගිහිල්ලා මේකේ ඕවර්වියු යටතේ නෙමෙයි යන්න ඕන මේ ෆන්ඩින් කියන එකට තමයි යන්න ඕන. ඉතින් බයිනන්ස් එකේ නම් P2P සෝරි ස්පොට් කියලා තමයි මෙතන මේ වොලට් එක හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මේකේ මේ ස්පොට් වොලට් එක කියන්නේ ට්‍රේඩින් account එක. ස්පොට් එකේ ට්‍රේඩින් account එක. එතකොට ෆියුචර් account එක කියන්නේ ෆියුචර් account එක. ওই විදිහට මේ බෝනස් හම්බෙන account එකත් තියෙනවා. අර ඩොලර් 15 ඩොලර් 20 එහෙම හම්බෙන්නේ. අන්න ඒවා මේ බෝනස් account එකට තමයි හම්බෙන්නේ. එතකොට P2P එකකුත් තියෙනවා. ඒක නම් ලංකාවට සපෝට් නැහැ. ලංකාවේ කට්ටිය නැහැ ඒකේ. තව coin earning එකක් තියෙනවා. ওই විදිහට තියෙනවා. එතකොට ඔන්න ඔය පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. හරි. එතකොට ඔයාලා මේකේ ට්‍රේඩ් කරලා තියෙන ඒවා මෙතන ෆියුචර් account එකේ තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන transfer කියන button එක click කරලා මෙතන coin එක select කරගන්න මෙතනින් ෆියුචර් එකෙන් ෆන්ඩින් එකට දාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන max amount එක දීලා මෙතන confirm දෙන්න ඊට පස්සේ transfer වෙනවා. හරි. ඔන්න හරි. ඊට පස්සේ මෙතන ෆන්ඩින් එකට ගියාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්.
හරි ඔයාලට මෙතන වෙන මොකක් හරි කෝයින් එකක් තියෙනවා නම් ඒක ඔයාලට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් මම ඒකත් කරන හැටි පෙන්වන්නම් ඉතින් මේ දැන් තියෙන්නේ මගේ ඩොග් කෝයින් ප්‍රමාණයක් තියෙනවා මේ එයාඩ්‍රොප් එකකින් හම්බුන එකක් එයාඩ්‍රොප් එක කරලා ඉතින් මෙන්න මේ වගේ ඒවා තියෙනවා නම් ඕගොල්ලන්ට තව account එක ඉතුරු වෙච්ච ඒවා USDT වලින් ඇරෙන්න ඒවා ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් මෙතන ට්‍රාන්ස්ෆර් බටන් එක ක්ලික් කරලා මෙතනින් සර්ච් කරගන්න කෝයින් එක එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම මෙතන කෝයින් එක සිලෙක්ට් කරලා ඔයාලට ට්‍රාන්ස්ෆර් යන්න පුළුවන් මෙතනින් ඊට පස්සේ ස්පොට් account එක මෙතන සිලෙක්ට් වෙලා ඇති එහෙම නැත්නම් ඒක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙතන ඕල් දීලා මේක ට්‍රාන්ස්ෆර් කරගන්න ස්පොට් account එකට ඒ කියන්නේ ස්පොට් එකේ ට්‍රේඩින් account එකට ඊට පස්සේ මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට මෙතන ට්‍රේඩ් වලට ගිහිල්ලා මෙතන ඩොග් කෝයින් කියන එක සිලෙක්ට් කරලා ඔයාලට මේක සෙල් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා මේ විදිහට දාලා ඒවා ටික සෙල් කරගන්න ඕන සෙල් කරගන්න මේ විදිහට ඉතින් මෙතන USDT 5ක amount එකක් තමයි අඩුම මේ ට්‍රේඩ් එක දාන්න පුළුවන් ඒ විදිහට බලලා ඔයාලා දාගන්න හරි අපි දැන් මේ විදිහට USDT විදිහටනේ අපේ තියෙන්නේ ඊට පස්සේ අපි මේක withdraw ගන්න ඕන නම් ටිකක් අඩුවට වගේ තියෙන්නේ TRX තමයි හැබැයි ඒකෙත් TRX 15ක් වගේ කැපෙනවා withdraw ගද්දි fee එක මට වෙන coin එකක් හම්බුන්නේ නැහැ මේකේ withdraw ගන්න ගොඩක් අඩු fee එකක් විදිහට ඒක තමයි හම්බුනේ ඔයාලා දන්නවා නම් මේක use කරන අය දන්නවා නම් වෙන coin තියෙනවා නම් කියන්න RVN කියලා coin එකක් තියෙනවා මෙන්න මේ coin එක හැබැයි ඒකේ මේකේ withdraw option එක තාම withdraw option එකේ මේකේ මේ මොකක් හරි maintain එකක් යනවා ඇති සමහර විට ඒක disable කරලා තියෙනවා නැත්තම් මේ RVN කියන coin එකෙන් ඕනම exchange එකකින් ගන්නවා නම් ගොඩක්ම අඩුවෙන් fee එක යන විදිහට මේ RVN coin එකෙන් withdraw ගන්න පුළුවන් හැබැයි ටික වෙලාවක් යනවා TRX වලට සාපේක්ෂව හරි ඉතින් අපි මෙතන trade වලට ගිහිල්ලා මෙතනින් තෝරගන්න ඕන TRX කියලා ඔයාලා මෙතන තව දෙයක් කියන්න තියෙනවා මට මේ විදිහට ඔයාලා coin එකක් select කරගද්දී ඔයාලා බලන්න හරියටම TRX ද තියෙන්නේ නැත්නම් මේ එක එක වෙන coin උත් තියෙනවා වෙන මේ TRX එකේම මේ trading කරන්න දෙන ඒවා තමයි මේවා එතකොට මේ හරියටම මෙන්න මේ coin එකම ඔයාලා බලලා select කරගන්න ඕන හරි ඊට පස්සේ එහෙම select කරගත්තා නම් ඔයාලා මෙතන trade එක දාලා ඔයාලා buy කරගන්න ඕන buy කරගන්න ඉස්සෙල්ලා ඔයාලා wallet එකට ගිහිල්ලා මේ wallet එකෙන් transfer කරගන්න ඕන spot account එකට මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆර් කරගෙන තමයි ඊට පස්සේ buy කරගන්න ඕන. හරි මෙන්න මේ විදිහට මම amount එක දාලා මෙතන buy කරගන්නවා. මේක මම buy කරගත්තා ඊට පස්සේ මේක කර ගිහලා refresh කරමු. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් TRX මෙච්චර ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒක ආයෙ ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන අපේ funding account එකට. මෙතන තෝරගන්න ඕන TRX කියලා. හරි ඊට පස්සේ මේ විදිහට මම ට්‍රාන්ස්ෆර් කරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මෙතෙන්ට funding එකට යනවා. funding එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දැන් TRX ප්‍රමාණය තියෙනවා. ඊට පස්සේ ඒක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන මම withdraw ගත්තේ ඒවා. ඒක ක්ලික් කරලා withdraw යන්න. withdraw ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඉස්සෙල්ලාම wallet address එක add කරගන්න ඕන. මෙන්න මෙතනින් wallet address එක add කරගන්න ඕන. මෙතන add ගිහිල්ලා ඔයාලට wallet address එක add කරගැනීමේ හැකියාවක් තියෙනවා. trading platform එක නම් මේ වගේම Binance එකට වගේ නම් ගන්න මෙන්න මේක select කරන්න. නැත්නම් wallet එකකට ගන්න ඕන මේක select කරන්න. ඊට පස්සේ මේ ටික දාලා ඔයාලට මෙතනින් confirm දෙන්න පුළුවන්. එතකොට මේ ට්‍රේඩින් පාස්වර්ඩ් එක කියලා මේ අහන්නේ ඔයාලාට සෙට් කරගන්න තියෙනවා මේ පාස්වර්ඩ් එකක් ඒක විඩ්‍රෝ ගද්දි හැම ඕන වෙනවා හරි මේ විදිහට මම මේක කොපි කරගන්නවා හරි ඉතින් ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මෙතන මේ ඔයාලා ඇඩ්‍රස් එක සේව් කරලා තියාගන්නවා නම් Binance එකේ මේ සමහර වෙලාවට මේ ඇඩ්‍රස් එක වෙනස් වෙනවා මේ ළඟදිත් වෙනස් වුණා ඒ විදිහට වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම
ඔයාලගේ වින්ඩෝ එකේ ඉන්නේ මේ පොඩ්ඩක් චෙක් කරලා බලලා හරියට අනිවාර්යෙන් මේ චෙක් කරලා බලන්න ඇඩ්‍රස් එක හරියටම හරියද කියලා ඔයාලා මේ විදිහට සේව් කරලා තියා ගන්නවට අමතරව මේ විදිහට මෙතනින් පාස්වර්ඩ් එක ගහලා කන්ෆර්ම් දෙන්නයි තියෙන්නේ ඊට පස්සේ ඔයාලා මෙතන ඇඩ්‍රස් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට පැටෙනවා ඊට පස්සේ මෙතන ඕල් අමවුන්ට් එක දාලා එහෙම දැම්මම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ෆී එක TRX 15ම කැපෙනවා ඊට පස්සේ මෙතන ආයි ට්‍රේඩින් පාස්වර්ඩ් එක දාලා විඩ්‍රෝ කරන්නයි තියෙන්නේ අඩුම මේ TRX වලින් විඩ්‍රෝ කරන්න පුළුවන් TRX 100ක් අඩුම විඩ්‍රෝ කරන්න පුළුවන් හරි ඊට පස්සේ මෙන්න මෙතන විඩ්‍රෝ බටන් එක ක්ලික් කරලා කන්ෆර්ම් දෙන්න හරි ඔන්න සක්සස්ෆුල් කියලා වැටුණා දැන් ආයි මේ TRX කියන එක ක්ලික් කරලා මෙතෙන්ට රෙකෝඩ් වලට බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන රෙකෝඩ් ටික එතකොට මේක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් තාම මේක පෙන්ඩින් තියෙන්නේ ඉතින් ටික වෙලාවක් ගත වෙනවා මේකේ වින්ඩෝ එක එන්න නම් හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේක ප්‍රොසෙසින් තියෙන්නේ ඉතින් මෙහෙම තිබිලා ටික වෙලාවකින් මේක සක්සස්ෆුල් කියලා වැටෙනවා මම අනිත් එකක් පෙන්වන්නම් ඕගොල්ලන්ට මෙන්න මේ විදියට සක්සස්ෆුල් විඩ්‍රෝ කියලා මේ ඩීටේල්ස් ඔක්කොම වැටෙනවා හරි ඔන්න දැන් විඩ්‍රෝ එක සාර්ථකව සක්සස්ෆුල් වෙලා තියෙනවා මෙතන බිල් කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ ඔක්කොම රෙකෝඩින් බලන්න පුළුවන් මෙන්න මෙතන මේක සක්සස්ෆුල් කියලා මෙතන වැටලා තියෙනවා අපි දැන් ගිහලා බලමු බයිනන්ස් එකට බයිනන්ස් එකේ ස්පොට් එකට ගියාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට බලා ගන්න පුළුවන් TRX ප්‍රමාණය ආවිල්ලා තියෙනවා මෙතන හිස්ටරි එකට ගිහිල්ලත් පෙන්වන්න හිස්ටරි එකට ගිහිල්ලා ඩිපොසිට් යටතේ මේ විදිහට අපි දාපු විඩ්‍රෝ එක සාර්ථකව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විඩ්‍රෝ එකක් ගන්න CoinW Exchange එකේ. ඉතින් නොදන්න කට්ටියට වීඩියෝ එකක් ඉල්ලපු නිසා තමයි වීඩියෝ එක ගෙනාවේ. ඒ වගේම ඔයාලා අලුත් කෙනෙක් නම් තාම account එකක් හදලා නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට account එකක් හදාගන්න. මම උඩින් කාඩ් එකක් විදිහට දාලා ඇති. සහ යටින් ඕනනම් comment එකක් විදිහට දාන්නම් full video එකේ link එක. ඒකෙන් බලලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඉල්ලපු අයට මේ වීඩියෝ එක. එතන අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම ජය වේවා.